මම ඌරකණ්ණාසේ පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ චන්ද්‍ර ජයසූරිය. මම ඔබගේ දන්ත සෞඛ්‍ය රැකගැනීම වෙනුවෙන් දර්ශන පෙළක් ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. මේ සඳහා මට සහාය වෙනවා දන්ත වෛද්‍යවරුන් 3 දෙනෙක්. මේ ඉන්නේ ડોક્ટર පුලාරා ගුණරත්න. ඉන්නේ ડોક્ટર ඉසුරු ප්‍රියංකර. මේ ඉන්නේ ડોક્ટર දනිත තාවු. මම ඌරකණ්ණාසේ ශල්‍ය වෛද්‍යවරියක් විදියට රෝගීන්ගේ මුඛය හැම විටම පරීක්ෂා කරනවා. මට දකින්න ලැබෙන දෙයක් තමයි බොහෝ අයගේ සම්පූර්ණ දත් සංඛ්‍යාව පිහිටලා නැහැ, දත් කලවලා, ඒ වගේම දත්වල කෝර තියෙනවා. ඉතින් මේ අයගේ ආහාර සැපීමට ප්‍රශ්න ඇති වෙනවා. මොකද අපි දත් නැති පැත්තෙන් හපන්න නැති නිසා ඒ අදෝහණු සන්ධියට වැඩි වැඩ කිරීමට සිදුවීම නිසා වෙහෙසටපත් වෙනවා. ඒ අය කාන්ට්‍රැක්ටුම හැදිලා මාස් හොයාගෙන එනවා. ඒ වගේම දත්වල තියෙන මේ බැක්ටීරියා නිසා බැක්ටීරියා ගිලෙන නිසා සෙන්ගෙඩි ආසාදනය, ඒ වගේම සොරතන්ත්‍ර වල ආසාදනය වෙලා උගුර බැරැන්ඩි වීම වගේ තත්ත්වෙනුත් එක මාස හොයාගෙන එනවා. ඒ වගේම හෘදයේ අසාමාන්‍ය කපාට සහ කෘතිම කපාට තියෙන අයගේ මේ කපාට ආසාදනය වෙන්න පුළුවන් මුඛපොරේ තියෙන බැක්ටීරියා වලින්. ඒ විත් අයට මාරාන්තික තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. මේක වළක්වා ගන්න දීර්ඝ කාලීනව ඒ අයට ප්‍රතිජීවක ලබා දෙන්න සිද්ධ වෙනවා. අපි මරණ තුරම අපේ දත් රැක ගන්න ඕනේ. මොකද වයස්ගත වෙනකොට අපිට ලස්සන සිනහවක් තියාගන්න, මූණේ හැඩය පවත්වා ගන්න, ඒ වගේම හරියට වචන උච්චාරණය කරන්න, ඒ වගේම අපි හොඳට ආහාර සැපීම නිසා අපේ නියම විදිහට අපේ පෝෂණය පවත්වා ගන්න මේ හරි විදිහට දත් රැක ගැනීම අවශ්‍යයි. ඉතින් අපි කොහොමද මේ දත් රැක ගන්නෙ? අපිට පුළුවන් මේ දත් රැක ගන්න හරියට දත් මදින්න. අපි මේ අවස්ථාවේ නිවැරදිව දත් මදින ආකාරය පෙන්නුම් කරන්න යනවා. ඒ වගේම ඩෙන්ටල් ෆ්ලොස්, ඒ කියන්නේ දත් අතර තියෙන කුහර පිරිසිදු කිරීමට ඩෙන්ටල් ෆ්ලොස් පාවිච්චි කරන හැටිත් අපි කියලා දෙනවා. ඒ වගේම අපිට පුළුවන් සතියකට වරක් අපේ බාත්รูම් එකේ තියෙන කණ්ණාඩියේ අපේ මුඛපොරය ස්වයං පරීක්ෂාවකට ලක් කරන්න අපි ඒ සම්බන්ධ වීඩියෝ එකක් හදලා තියෙනවා. ඒකෙන් සතියකට වරක් ස්වයං පරීක්ෂාව කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් 6 මාසයකට වරක් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් ඔබට කිසිම දන්ත රෝගයක් නැතත් හමුවන්න. දියුණු රටවල මේක සිදු වෙනවා. එතකොට ඒ දන්ත වෛද්‍යවරයාට පුළුවන් ඔබට නොපෙනෙන ඔබේ දත් රෝග සොයාගෙන ඔබගේ දත් කලවනවා වෙනුවට දත් කුහර පිරිසිදු කිරීම, ඒවා දත් පිරවීම, ඒ වගේම සමහර විට හොඳටම දිරාපත් වෙච්ච දතක් වුණත් ක්‍රවුන් වගේ දෙයක් කිරීම, එමත් නැත්නම් දන්ත බ්‍රිජ් කියලා හඳුන්වනෝ දත් අතර ඇති සිදුරු වැසීමට දත් පාලම් පාවිච්චි කිරීම, ඒ වගේ දන්ත වෛද්‍යව වඩා දියුණුයි. ඒ ක්‍රම ඔබගේ දන්ත වෛද්‍යවරයා විසින් ඔබට යෝජනා කරන්න ඇති. මෙසේ දන්ත වෛද්‍යවරයෙක් හමුවීම ඔබගේ මුඛ සෞඛ්‍යයට වගේම අනිත් ශරීර සෞඛ්‍යයටත් වැදගත්. අපි මරණ තුරම අපේ දත් රැක ගන්න ඕනේ. මොකද වයස්ගත වෙනකොට අපිට ලස්සන සිනහවක් තියාගන්න, මූණේ හැඩය පවත්වා ගන්න, ඒ වගේම හරියට වචන උච්චාරණය කරන්න, ඒ වගේම අපි හොඳට ආහාර සැපීම නිසා අපේ නියම විදිහට අපේ පෝෂණය පවත්වා ගන්න මේ හරි විදිහට දත් රැක ගැනීම අවශ්‍යයි. ඉතින් අපි කොහොමද මේ දත් රැක ගන්නෙ? අපිට පුළුවන් මේ දත් රැක ගන්න හරියට දත් මදින්න. අපි මේ අවස්ථාවේ නිවැරදිව දත් මදින ආකාරය පෙන්නුම් කරන්න යනවා. ඒ වගේම ඩෙන්ටල් ෆ්ලොස්, ඒ කියන්නේ දත් අතර තියෙන කුහර පිරිසිදු කිරීමට ඩෙන්ටල් ෆ්ලොස් පාවිච්චි කරන හැටිත් අපි කියලා දෙනවා. ඒ වගේම අපිට පුළුවන් සතියකට වරක් අපේ බාත්รูම් එකේ තියෙන කණ්ණාඩියේ අපේ මුඛපොරය ස්වයං පරීක්ෂාවකට ලක් කරන්න අපි ඒ සම්බන්ධ වීඩියෝ එකක් හදලා තියෙනවා. ඒකෙන් සතියකට වරක් ස්වයං පරීක්ෂාව කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් 6 මාසයකට වරක් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් ඔබට කිසිම දන්ත රෝගයක් නැතත් හමුවන්න. දියුණු රටවල මේක සිදු වෙනවා. එතකොට ඒ දන්ත වෛද්‍යවරයාට පුළුවන් ඔබට නොපෙනෙන ඔබේ දත් රෝග සොයාගෙන ඔබගේ දත් කලවනවා වෙනුවට දත් කුහර පිරිසිදු කිරීම, ඒවා දත් පිරවීම, ඒ වගේම සමහර විට හොඳටම දිරාපත් වෙච්ච දතක් වුණත් ක්‍රවුන් වගේ දෙයක් කිරීම, එමත් නැත්නම් දන්ත බ්‍රිජ් කියලා හඳුන්වනෝ දත් අතර ඇති සිදුරු වැසීමට දත් පාලම් පාවිච්චි කිරීම, ඒ වගේ දන්ත වෛද්‍යව වඩා දියුණුයි. ඒ ක්‍රම ඔබගේ දන්ත වෛද්‍යවරයා විසින් ඔබට යෝජනා කරන්න ඇති. මෙසේ දන්ත වෛද්‍යවරයෙක් හමුවීම ඔබගේ මුඛ සෞඛ්‍යයට වගේම අනිත් ශරීර සෞඛ්‍යයටත් වැදගත්.
යහපත් මුඛ සෞඛ්‍ය යහපත් ශරීර සෞඛ්‍ය කැඩපතයි. යහපත් මුඛ සෞඛ්‍ය පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත්. නිවැරදිව දත් මදින්න අපි හැමතිස්සෙම හිතට ගන්න ඕනේ. දිනකට දෙවරක් උදේට රාත්‍රියට දත් මැදීම අනිවාර්ය අංගයක් බවට පත් කරගන්නත් ඕනේ. නිවැරදිව දත් මදින්නේ කොහොමද කියන එක තමයි අපි අද කතා කරන්නේ. නිවැරදිව දත් මදිනකොට අපි සාමාන්‍යයෙන් ෆ්ලෝරයිඩ්ස් අඩංගු දන්තාලේපයක් පාවිච්චි කරන්න ඕනේ. වැඩි හැටි අයකු නම් කඩල ඇටයක් තරම් ප්‍රමාණයකුත්, කුඩා ළමයෙක් නම් මුං ඇටයක් තරම් ප්‍රමාණයකුත්, ලදරුවෙක් නම් ඉතාමත්ම තුනී පටලයක් දන්තාලේප වශයෙන් පාවිච්චි කරන්න ඕනේ. නිවැරදි දත්බුරුසුවක් තෝරා ගැනීම. දත්බුරුසුවේ මිට නැවුණු මිටක් වෙන්න ඕනේ. එතකොට කෙරවලේ දත්වලට දත්බුරුසුවට ළඟා වෙන්න පුළුවන්. හිස සෙන්ටිමීටර් දෙකක් පමණ වෙන්න ඕනේ. දත්බුරුසුවේ කෙඳි සුමට වෙන්න ඕනේ. දත්බුරුසුවේ කෙඳි එක ගානට තියෙන්න ඕනේ. දත්බුරුසුවක් මාරු කරන්නේ කොහොමද? දත්බුරුසුව මේ ආකාරයට අනිත් පැත්ත හරවලා බලන්න ඕනේ. දත්බුරුසුවේ කෙඳි නැවිච්ච විදිහට පේනවද කියලා. දත්බුරුසුවේ කෙඳි අනිත් පැත්තට හැරෙව්වහම කෙඳි පේනවා නම් දත්බුරුසුව මාරු කරන්න ඕනේ. නිවැරදි ආකාරයට දත් මැදීම. අපි මේකට කියන්නේ බාස් ටෙක්නික් එක කියලා. සාමාන්‍යයෙන් විනාඩි 5ක් 10ක් අතර කාලයක් දත් මදින්න ගන්න ඕනේ. බ්‍රෂ් එක අල්ල ගන්න ඕනේ පෙන් ග්‍රිප් නැත්තම් පෑනක් අල්ලන ආකාරය. දත ප්‍රධාන වශයෙන් කොටස් තුනක් මදින්න ඕනේ. එළියට පේන පැත්ත, ඇතුළට තියෙන පැත්ත සහ හැපෙන පැත්ත. දතක ප්‍රධාන කොටස් තුනක් මැදින්න ඕනේ. දත මදිනකොට දතත් විදුරු මහත් අතර තියෙන කාණුවට අපේ සම්පූර්ණ අවධානය යොමු කරන්න ඕනේ. දතේ බුරුසුව දතත් විදුරු මහත් අතර තියෙන කාණුවට අංශක 45ක් එන ආකාරයට දතේ මුල පැත්තට තියලා දකුණු පැත්තේ කොනේ ඉඳලා මදින්න පටන් ගන්න ඕනේ. මෙතෙන්දී අපි සාමාන්‍ය බලයක් යොදලා වක්‍රාකාරව කිහිප වතාවක් දත් දෙකක් විතරක් එකපාර අහුවෙන විදිහට මදිනවා. ඊට පස්සේ ටිකක් ඉස්සරහට ගිහිල්ලා අර කලින් අහුවෙච්ච දතක් අහුවෙන විදිහට මදින්න ඕනේ. මේ ආකාරයට ටික ටික අපි ඉස්සරහට යන්න ඕනේ. දතේ බුරුසුවේ කෙඳි ටික සම්පූර්ණයෙන්ම අර කාණුවට තියෙන විදිහට. ඔබට මේ ආකාරයට සම්පූර්ණයෙන්ම ඉහළ ඇන්දේ දත් ටික දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට එනකන් මදින්න පුළුවන්. වම් පැත්තට ආවට පස්සේ දතේ ඇතුළු පැත්තෙන් නැවත අර ආකාරයටම පටන් ගන්න ඕනේ. ඇතුළු පැත්තෙන් මදිනකොට නැවතත් දතේ මුලට බ්‍රෂ් එකේ කෙඳි ටික තියෙන විදිහට දත් මැදීම සිදු කරන්න ඕනේ. ඉස්සරහා දත්වල ඇතුළු පැත්ත මදිනකොට දත් බුරුසුව කෙලින් අල්ලලා මදින්න ඕනේ. ඒකත් වක්‍රාකාරව මැදෙන්න ඕනේ. මේ ආකාරයට පිටිපස්සට ආපහු පටන් ගත්ත තැන්තම යන්න පුළුවන්. මේ ආකාරයට අපිට හැපෙන පැත්තත් මැද ගන්න පුළුවන්. දැන් යටි ඇඳත් උඩු ඇඳ මැදුණු ආකාරයටම දතේ කෙඳි ටික අර දත් මුලයි කාණුව අතරටම තියලා වක්‍රාකාරව මදින්න පුළුවන්. දතේ යටි ඇඳේ ඉස්සරහා දත්වල ඇතුල් පැත්ත මදිනකොට දත් බුරුසුව කෙලින් අල්ලලා වක්‍රාකාරව මදින්න පුළුවන්. හැපෙන පැත්තත් ඊළඟට මදින්න ඕනේ. දත් මැද්දට පස්සේ දිවයි තල්ලයි හොඳට පිරිසිදු වෙන්න ඕනේ. දත් මැද්දට පස්සේ වෙලෙම කට සෝදන්න යන්න එපා. ඇඟ සෝදා පිරිසිදු කරගෙන ටික වේලාවකින් කට සෝදාරින්න පුළුවන්. මොකද දත්තාලේපවල තියෙන ෆ්ලෝරයිඩ් දත්ට උරා ගැනීමට යම් කාලයක් ගතවන හින්දා. මම දැන් ඔබ නිවැරදිව දත් මැදීම සිදු කර යුතු ආකාරය පෙන්වන්නම්. ඊට ප්‍රථම ඔබ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා හොඳට මුඛය විවෘත කරාම පෙනෙන ආකාරයට සිටගත යුතුයි. තවද ඔබ මුලින්ම දත් මැදීම සිදු කරන විට අපි නිවැරදි ආකාරයට දත් මැදීම සිදු කරන්නේ නම් විනාඩි 5ක් වැනි කාලයක් වැය කළ යුතු වෙනවා. එය ඔබේ මුඛ සෞඛ්‍ය රැක ගැනීමට ඔබ කරන ආයෝජනයක් ලෙස සලකන්න.
දත් මැදීම සඳහා දන්තාලේප භාවිතා කරන ආකාරය මම ඔබට දැන් කරපෙන්නන්නම්. සාමාන්‍ය වැඩිහිටියෙක්ට නම් කඩල ඇටයක ප්‍රමාණයට දන්තාලේප බ්‍රෂ් එකට ගන්න පුළුවන්. එතකොට අපි කුඩා දරුවෙක්ට නම් මුං ඇටයක ප්‍රමාණයට දන්තාලේප පාවිච්චි කර හැකි. ලදරුවෙක් සඳහා නම් තුනි පටලයක් ආකාරයට මේ ප්‍රමාණයට වගේ ඔබට දන්තාලේප භාවිතා කළ හැකි. අපි දැන් කතා කරන්න යන්නේ දත් අතර පිරිසිදු කර ගැනීම පිළිබඳවයි. ප්‍රථමයෙන්ම මම පහදලා දෙන්නම් දත් අතර පිරිසිදු කිරීම ඔබ කළ යුත්තේ ඇයි කියලා. දත් කුහර විශාල ප්‍රමාණයක් ඇතිවීමට පටන් ගන්නේ මෙම දත් අතර ප්‍රදේශයේ. එසේම විදුරුමස් රෝග විශාල ප්‍රමාණයක් ඇතිවීමට පටන් ගන්නේ මෙම දත් අතර ප්‍රදේශයේ. ඔබ සාමාන්‍ය දත් පිරිසිදු කිරීමකින් එහෙම නැත්නම් බ්‍රෂ් කිරීමකින් මෙම දත් අතර ප්‍රදේශය හරියට පිරිසිදු වෙන්නේ නැහැ. ඒ නිසා කෑම කැබලි ඒ වගේම දත් නරක් කරන බැක්ටීරියා මෙම දත් අතර ප්‍රදේශයේ රැඳී සිටීමට පුළුවන්. එම නිසා ඔබ දත් අතර පිරිසිදු කිරීම වෙනමම සිදු කළ යුතුයි. එම දත් අතර පිරිසිදු කිරීම සඳහා ඔබට විශේෂ උපකරණ භාවිතා කිරීමට සිදු වෙනවා. ඒ ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. ඒ සඳහා අපි භාවිතා කරන්නේ dental floss සහ interdental brushes. ඔබේ දත් අතර පවතින හිඩස විවිධාකාර විය හැකියි. එවිට ඔබට ඒ දත් අතර පවතින හිඩසේ ප්‍රමාණය අනුව dental floss හෝ interdental brushes භාවිතා කිරීමට සිදු වෙනවා. එසේම ඔබ විශේෂ දන්ත ප්‍රතිකාර භාවිතා කර සිටින අයෙක් නම් උදාහරණයක් ලෙස implants, dental bridges, crowns, braces. ඔබ ඒවා භාවිතා කර සිටිනවා නම් ඔබට දන්ත වෛද්‍යවරයාගේ අනුමැතිය අනුව සුදුසු ආකාරයකට ඔබේ දත් අතර ප්‍රදේශයේ පිරිසිදු කිරීම කළ හැකි. එසේම ඔබ විදුරුමස් රෝග ඇති අයෙක් නම් විදුරුමසින් ලේ ගලනවා නම් දත් මුල් දියවි පෙනෙනවා නම් විදුරුමස් වලින් ගඳක් එනවා නම් ඔබ ඒ විදුරුමස් රෝග සඳහා මුලින්ම ප්‍රතිකාර අරගෙන තමයි ඊට පස්සුව තමයි මේ දත් අතර පිරිසිදු කිරීමේ ක්‍රම අනුගමනය කළ යුත්තේ. ඒ වගේම ඔබ විදුරුමස් රෝග ඇති පුද්ගලයෙක් නම් ඒ කියන්නේ විදුරුමසින් ලේ ගලනවා නම් දත් මුල් දියවි පෙනෙනවා නම් නැත්නම් අධික දුර්ගන්ධයක් හමනවා නම් ඔබ දන්ත වෛද්‍යවරයා හමු වී දත් පිරිසිදු කරවාගෙන ඊට පස්සේ ඔබගේ උපදෙස් අනුව මෙම දත් අතර පිරිසිදු කර ගැනීමට යොමු විය හැකියි. dental floss සහ interdental brushes ඔබට ෆාමසි සහ සුපිරි වෙළඳසල් වලින් මිලදී ගත හැකි. එසේම ඔබ මුලින්ම dental floss භාවිතා කිරීමට පුහුණු වන විට ඒ සඳහා මිනිත්තු 15ක පමණ කාලයක් වැය විය හැකි. නමුත් ඔබ ඇඟිලි අතර හැස්රවීමට හුරු වීමෙන් පසු ඔබට විනාඩි 5ක පමණ කාලයකින් එය කර ගැනීමට පුරුදු වීමට පුළුවන්. ඔබ මුලින්ම dental floss සහ interdental brushes භාවිතා කරන විට විදුරුමස් ආසාදනයක් ඇතිවේ නම් සමහර විට ලේ ගැලීමක් සිදු විය හැකි. නමුත් එවිට ඔබ දත් අතර පිරිසිදු කිරීම නැවැත්වීම නොකළ යුතුයි. ඔබ දත් අතර පිරිසිදු කිරීම දිගටම කරගෙන යා යුතුයි. එවිට විදුරුමස් ආසාදනය අඩු වී ඔබේ ලේ ගැලීමත් අඩු විය හැකි. interdental cleaning එහෙම නැත්නම් දත් අතර පිරිසිදු කිරීම. ඇත්තටම අපි හැමදාම උදේ හවස දවසට දෙපාරක් අත්මනිනවා. එහෙනම් මොකක්ද මේ අලුතෙන් අපි හඳුනලා දෙන්න වගේ යන interdental cleaning කියන එක. interdental cleaning කියන්නේ අපි සාමාන්‍ය දත් බුරුස්වේදී මදිනකොට දත් අතර හෙලියම් සහ කෑම් කැලි අයින් වෙන්නේ නැති නිසා ඒ වයින් කරගන්න අපි හඳුන් පැහැදිලි කරලා දෙන ක්‍රමවේදයක්. හඳුන්වා දීමේදී පැහැදිලි කරා වගේම දත් අතර පිරිසිදු කිරීම ආකාර දෙකකින් කරන්න පුළුවන්. එකක් dental floss, එකක් interdental cleaning brush. මේ මුලින්ම බලමු මොකක්ද dental floss කියන්නේ කියලා. මේක ඇත්තටම ඉතා සියුම්ම සකසන ලද දත් අතරට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් විදිහේ පටියක් විදිහට නිර්මාණය කරලා තියෙන දෙයක්. මේක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරද්දී අපිට පුළුවන් සෙන්ටිමීටර් 30ක වගේ ප්‍රමාණයක් මේ රෝලෙන් කෑල්ලක් විදිහට කඩලා ගන්න. ඔබ මේ දකින්නේ dental floss කියන එක. අපිට මේක පාවිච්චි කරන්න පහසු වෙන විදිහට මේක රෝලක් ආකාරයෙන් නිර්මාණය කරලා තියෙනවා. කෙලවර බ්ලේඩ් එකක් සහිතව අපිට පුළුවන් මුලින්ම මේකෙන් සෙන්ටිමීටර් 30ක පමණ ප්‍රමාණයේ කොටසක් කපා වෙන් කරගන්න. ඊට පස්සේ මේක අපි අත් දෙක අතර රඳවගන්නේ මාපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල අතර මේ විදිහටත් අත් දෙකට මෙහෙම රඳවලා සෙන්ටිමීටර් 4ක පමණ ප්‍රමාණයක් ඉතිරෙන විදිහට මේ විදිහට සකස ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් මේ කෙලවර දෙක එකට ගැට ගහලා මේ විදිහට මුදුවක් ආකාරයෙන් සකස ගන්න. මේ දෙආකාරයෙන් අපිට පහසුවෙන් දත් අතරට ගමන් කිරීමට උදව් වෙනවා.
Dental Floss. අපිට නම වගේම මේක ඇත්තටම ප්‍රායෝගිකව භාවිතා කරන විදියත් තරමක් මුහුරු දෙයක්. මම ඔයගලන්ට පැහැදිලි කරන්නම් මේක අපිට මුලින්ම පටන් ගන්න ඕනේ කොහොමද කියන එක. වඩා හොඳයි අපිට ඊට පහසෙන් නගා විය හැකි දතක් මුලින්ම තෝරා ගන්න ඕන. මොකද අපිට මේක ආධුනික ක්‍රියාවක් නිසා. මුලින්ම මම අර පැහැදිලි කරපු විදියට දත් දෙක අතර මේ විදියට පුළුවන් ෆ්ලොස් මූල රඳව ගන්න සෙන්ටිමීටර 4ක 5ක ප්‍රමාණය වගේ කොටසක් ඉතිරි වෙන විදියට ඊට පස්සේ අපි මුලින්ම තෝරාගත් දත් දෙක අතර ඉඩසක දතේ ඉහළ දාලයේ සිට විදුරුමසේ ඉහළ දාරේ හමුවන තෙක් දත් දෙක අතරට මේ පටි ඇතුල් කරන්න පුළුවන් ඉතා පහසුවෙන්. ඒ ක්‍රියාව පහසු වීම සඳහා මේ ෆ්ලොස් එක වැක්ස් සහිත ආලේපනකින් යුක්තයි. අපිට පුළුවන් විදුරුමස ළඟට ආවට පස්සේ මේ විදිහට විදුරුමසත් විදුරුමසේ ඉහළ ධාරයත් විදුරුමසේ පහළ ධාරයත් අතර එක් දතක මුහුණතට හේතු වෙලා ගමන් කරන විදිහට මේ විදිහට විදුරුමසේ පහළටම යවන. ඉන්න අනතුරුව අපි නැවතත් ඒ ආපු පාර දිගේම ආපහු විදුරුමසේ ඉහළ ධාරය දක්වාම ආපස්සට එන්න අවශ්‍යයි. නැවතත් ඊළඟට පුළුවන් අපිට ඒකත් එකම තියෙන විදුරු විරුද්ධ දතේ මුහුණතර මේ විදිහට හේතු කරලා විදුරුමසේ ඉහළ ධාරයේ සිට විදුරුමසේ පහළ ධාරය දක්වා මේ විදිහට ගමන් කරවන්න සහ නැවත ආපහු විදුරුමසේ ඉහළ ධාරයටම එන්න. ඉන් අනතුරුව තමයි අපි නැවත ආපහු මේ ෆ්ලොස් පටිය දතෙන් ඉවතට ගන්න. මෙතෙන්දී ඉදා වැදගත් දෙයක් තමයි අපි විසින් විදුරුමසට කිසිම හානියක් නොවන ආකාරයෙන් මේ ක්‍රියාවලිය සිදු කරන්නට අවශ්‍යයි. එසේ හානියක් සිදුවිය හැක්කේ අපි යම් හේකින් විදුරුමසට මෙම ෆ්ලොස් පටිය ලං කිරීමෙන් පසුව නැවත විදුරුමසෙන් ඉවතර ගැනීමෙන් තොරව යාබද දතර යන්න උත්සාහ කරමු. ඉතර විදුරුමර හරහා මේ පටිය අනිත් පැත්තේ තල්ලුවීමක් සිද්ධ වෙනවා. එමගින් විදුරුමස හානි වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මුල කාලයේදී මනා පළපුරුද්ද හදා ගන්න වෙනවා මේ ෆ්ලොස් පටිය හරියටම කොහොමද දතක මුහුණට යාව ඉහළ පහළ යවීම සිදු කරන්නේ කියලා. මේ ඔබ දකින්නේ සාමාන්‍ය තත්බුරුසුව. අපි සාමාන්‍ය තත්බුරුසුව පාවිච්චි කරද්දී අපි කෙලවරකින් තන් ඉස්සරහට සාමාන්‍ය විදිහට දත් මැදගෙන යනවා. හැබැයි සමහර අයගේ අපි දකිනවා සාමාන්‍ය දත් අතර තිබිය යුතු ඉඩසට වඩා වැඩි ඉඩසක් තිබෙනවා. අන්න ඒ අවස්ථාවවලදී අපිට මේ තත්බුරුසුවේ කෙඳි දත් අතරට ගමන් කිරීම පහසුවෙන් කරවන්න අමාරුයි. අන්න ඒ නිසා තමයි අපිට අවශ්‍ය වෙන්නේ දත් අතර පිරිසිදු කිරීම සඳහා වෙන විශේෂ උපක්‍රමයක් හිඩස් තියෙද්දී මේ විදිහට ඉන්ටර්ඩෙන්ටල් බ්‍රෂ් කියන දත් බුරුසුව පාවිච්චි කරන්න අවශ්‍ය වෙනවා. ඒකද කරන්නේ සාමාන්‍ය දත් බුරුසුවේ කෙඳි මේ දත් අතරට යාම සිදු නොවන වාසියෙම ඉතා පහසුවෙන් මේ බුරුසුවේ කෙඳි දත් අතරට යවන්නට පුළුවන්. ඒක ඒ සඳහා විශේෂ නිර්මාණය කරපු කුඩා කම්බියකට සම්බන්ධ කරපු කෙඳි විදිහට තමයි මේක හදලා තියෙන්නේ. අපි මේක පාවිච්චි කරද්දී දැනගන්න ඕන එක දෙයක් තමයි දතේ මුහුණටත් විදුරුමසේ මුහුණටත් ඒ දෙකට ලම්බකව පිටින විදිහට මේ වගේ දත් දෙක අතරින් මේ බුරුසුව ඇතුල් කරන්න අවශ්‍යයි. එහෙම ඇතුලට ගියාට පස්සේ අපිට දිවට දැනෙනවා මේ දත් බුරුසුව දත් දෙක අතරින් ඇතුලට ආවා කියලා. ඉන්ටර්ඩෙන්ටල් බ්‍රෂ් එක අපි අල්ලන්න ඕනේ පෑනක් අල්ලන ආකාරයෙන් පෙන් ග්‍රිප් එකෙන් කියන විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් මේ බ්‍රෂ් එක දත් දෙකේ අතර හිඩස තියෙන තැනට මේ විදිහට විදුරුමසට හානියක් නොවන ආකාරයෙන් ඇතුල් කරන්න. ඒ වගේම නැවත එලියට ගන්නත් පුළුවන්. යම් හේකින් අපි වැඩි බලයක් යොදලා මේ දත් දෙක අතර මේ බ්‍රෂ් එක හෙට කරන්න උත්සාහ කරොත් ඒ බ්‍රෂ් එක හදලා දත් බුරුසුව හදලා තියෙන්නේ එහි කම්බිය කැඩිලා අපේ විදුරුමස පරිස්සම් වෙන විදිහට. අපිට පුළුවන් සාමාන්‍ය දත් බුරුසුවට වගේම මේ බුරුසුවටත් අපි පාවිච්චි කරන දන්තාලේපය පාවිච්චි කරලා දත් අතර පිරිසිදු කිරීම කරන්න. එමගින් පුළුවන් අපිට සාමාන්‍ය බුරුසුවෙන් දත් අතරින් ඉවත් කරන්න බැරි වුණ කෑම කෑලි මැලියම් ඉතා පහසුවෙන් ඉවත් කරගන්න. අපි දැන් බලමු නිවැරදිව ඩෙන්ටල් ෆ්ලොස් කරන ආකාරය. ඔබ මුලින්ම සෙන්ටිමීටර 30ක් පමණ දිග ප්‍රමාණයේ ඩෙන්ටල් ෆ්ලොස් කැපල්ලක් ගන්න. ඉන්පසු එය මේ ආකාරයට මැද ඇඟිල්ලෙන් රඳවාගත යුතුයි. ඔබ මේ හැසිරවිය යුත්තේ දබර ඇඟිල්ලෙන් සහ මාපට ඇඟිල්ලෙන්. මේ ආකාරයට ඔබට හැසිරවීමට හැකි පමණ කෙටි දුරක් සහිතව මෙය සකසා ගත යුතුයි. ඉහත පෙනෙන ආකාරයට දත් දෙක අතර තද ස්ථානයෙන් සෙමින් පහළට යවන්න. ඔබේ විදුරුමසේ ත්‍රිකෝණාකාර කොටසට හානියක් නොවන අයුරින් සෙමින් පහළට යවන්න. විදුරුමසින් පහළට ඒ යවේ යුතුයි. ඒ වගේම ඔබ එක දතක බිත්තියක පැත්තට ඒ තද කර උඩට පහළට සෙමින් ගෙන යන්න. 3-4 පාරක් එම දත පැත්තට කර ඒ සෙමින් උඩට පහළට ගෙන යාමෙන් ඒ දත පිරිසිදු කරගත හැකි. ඊට පසු නැවතත් ත්‍රිකෝණාකාර විදුරුමස් කොටසින් උඩට ෆ්ලොස් එක අරගෙන ඊට පසුව අනිත් දත පැත්තට සී හැඩයට සෙමින් හේතු කර ෆ්ලොස් එක නැවතත් ඒ දත පැත්තට උඩට පහළට ගෙන යන්න. එයින් ඔබට එම දතේ එම බිත්තියද පිරිසිදු කරගත හැකි. ඔබට පහසු වන ආකාරයට දත් අතර මැදින් පටන් ගත හැකි. ඊට පසුව පිළිවෙලින් පිටුපසට ගමන් කළ හැකි. එවිට ඔබට කිසිම දත්
අතර මැද කොටසක් අතපසු වන්නේ නැහැ. ඔබට පිටුපස දත්වලට ෆ්ලොස් අර නූලේ ආධාරයෙන් පුහුණු වීමට අපහසු නම් මුලින්ම ඔබට මෙහෙම හැඩලයක් සහිත ෆ්ලොස් වෙළඳපළේ තියෙනවා. මෙය අරගෙන පුහුණු වෙන්න පුළුවන්. නමුත් ඔබ ෆ්ලොස් එකෙන්ම පුරුදු වෙනවා නම් තමයි වඩාත් හොඳ. මේන් කරන ආකාරය මම පෙන්වන්නම්. ඔබ එදිනදා භාවිතා කරන ඔබේම දත් බුරුසුව දත් අතර පිරිසිදු කිරීම සඳහා යම් වෙනසක් සහිතව භාවිතා කරන්නට පුළුවන්. ඒ සඳහා කළ යුත්තේ ඔබ දැනට භාවිතා කරන දත් බුරුසුවට කුඩා ප්‍රමාණයේ දත් බුරුසුවක් අපි කියන ජූනියර් ටූත් බ්‍රෂ් එකක් අරගෙන ඒක ඉස්සරහා කෙඳි කට්ටල පහක් පමණ ඉතුරුන ආකාරයට පිටිපස සියල්ල බ්‍රෂ් එකේ මට්ටමට කපලා ඉවත් කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට පිටිපස කෙඳි සියල්ල ඉවත් කරලා ඉදිරියේ කෙඳි කට්ටල කිහිපයක් පමණක් ඉතුරු වෙන ආකාරයට නිර්මාණය කරගන්න පුළුවන්. අපිට මෙම බුරුසුව ඉතා පහසුවෙන් ඔබේ දත් අතර හිඩස් තියෙන තැන් වලට ඇතුල් කරන්න පුළුවන්. මේ මගින් අපිට ඉතා පහසුවෙන් දත් අතර පිටල් තියෙන තරමක විශාල ප්‍රමාණයක කෑම කොටස් ඉවත් කරගන්න පුළුවන්. ඔබ සාමාන්‍ය දත් බුරුසුව පාවිච්චි කරන අතරතුරේදීම මෙම දත් බුරුසුව පාවිච්චි කරන්න පුළුවන් වීම පහසුවක්. මම පිටරට පොහුණු වීමට ගිය අවස්ථාවේදී මම නිරීක්ෂණය කළ දෙයක් තමයි මා පරීක්ෂා කරන රෝගීන් සෑම දෙනාගේම දත් 32ම තියෙන බව. ඒ වගේ පිරවීම වගේ දේවල් කරලා තිබුණාට එක්කෙනෙක්ගේවත් දත්වල අඩුපාඩු දැක්කේ නැහැ. ඉතින් රටක දියුණුවම ඉන්න නිර්ණායක විය යුත්තේ අධිවේගී මාර්ග මෙන්ම ජනතාවගේ මුඛ සෞඛ්‍යය. පංච කල්යාණයට දන්ත කල්යාණයක් අයිති. ඔබ ඔබගේ රූපලාවන්‍ය කටයුතු සඳහා පිරිමි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම සැලොන් එකට නිරතුරුවම යනවා. ඔබ අවසානයේ ඔබගේ දත් පරීක්ෂා කරගත්තේ කවදාද? ඔබගේ දන්ත කල්යාණය රැකගැනීමට සය මාසකට වරක් ඔබගේ දන්ත වෛද්‍යවරයා හමුවන්නේ.